මේ දවස්වල පාම් බනිස් වල ගණන් හැටියට කන්න හිතෙන්නේවත් නැහැ. ඒ හින්දා මම ඔයාලට අරන් ආවා ගෙදර හැමෝටම ඇති වෙන්න කන්න පුළුවන් විදිහට ලොකුම ලොකු බනිස් එකක් හදාගන්න විදිහ. ගොඩක් දේවල් ඕනි වෙන්නෙත් නැහැ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට ලොකුම ලොකු බනිස් ගෙඩියක් හදාගත්තම රෑ කෑමට උදේ කෑමට උනත් අරගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. කිරි ටික භාජනයට දාගන්න. සාමාන්‍යයෙන් බබෙකුට බොන්න පුළුවන් ගානට රත් වෙලා තියෙන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් අරගන්නත් පුළුවන්, පිටිකිරි දියකල් අරගන්නත් පුළුවන්. සීනි මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඊට්ස් මේස හැඳකුත් එකතු කරගන්න. දැන් මම මේ ටික චුට්ටක් කලවම් කරගන්නවා. කිරලා දෙන ඉස්ට් අරගන්නව නම් චුට්ටක් වෙලා වහලා තියන්න, ඇටිව් වෙනවද බලන්න. ඊස්ට් එක ඇටිව් වෙලා නම් විතරක් පිටි එකතු කරගන්න. මම මේත් එක්කම පිටි ටිකත් එකතු කරගන්නවා. මම අරගෙන තියෙන්නේ ෂණික ඉස්ට් හින්දා. දිය කරගත්ත බටර් ටිකත් එකතු කරගන්න. බටර් වෙනුවට පොල් තෙල් අරගන්න පුළුවන්. බිත්තරයකුත් එකතු කරගන්න. ලුණු චුට්ටකුත් එකතු කරගන්න. ඊට පස්සේ කලවම් කරලා අතින් හොඳට අනා ගන්න ඕනි. සමහර පිටිවලට උරා ගන්න ප්‍රමාණය වැඩි. ක්විට මම දීලා තියෙන කිරි ප්‍රමාණය මදි වෙන්න පුළුවන් පිටි ටික අනා ගන්න. එහෙම වුණොතින් ලාරාසනි උණු අතර චුට්ටක් එකතු කරගන්න. ඩෝ එක අතේ ඇලෙන ගානට හදාගන්න. ඊට පස්සේ විනාඩි 5ක් 6ක් වගේ හොඳට නීට් කරගන්න. නීට් කරගත්තම ඇලෙන ගතිය අඩු වෙනවා. දැන් මේ විදිහටම ඩෝ එක වහලා තියන්න ඩබල් වෙනකන්. එතකම් පෙරහුමක් හදාගමු. තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්න. තෙල් ටික රත් වුණාම කුරුඳු කෑල්ලක් එකතු කරගන්න. ඊට පස්සේ හීනියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක් එකතු කරගන්න. විනාඩියක් විතර තෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ රම්පෙ කෑල්ලකුත් එකතු කරගන්න. හීනියට කපාගත්ත අමුමිරිස් කරල් දෙකක් විතර එකතු කරගන්න. පොඩි තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්න. ලීක්ස් චුට්ටකුත් එකතු කරගන්න. කරපෙන්චයිත්තක් හීනියට කපලා එකතු කරගන්න. විනාඩි දෙකක් විතර තෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ තලාගත්ත ඉඟුරු සුදුළුණු එකතු කරගන්න. ගම්මිරිස් චුට්ටකුත් එකතු කරගන්නවා. කහ චුට්ටකුත් එකතු කරගෙන රසාණුව ලුණු චුට්ටකුත් එකතු කරගන්න. කලවම් වුණාට පස්සේ තඹගත්ත අල ටික එකතු කරගන්න. ඒත් එක්කම තඹල පොඩි කරගත්ත මාළු ටිකත් එකතු කරගන්න. මේ පිරවුමම අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් විදිහට පිරවුම හදාගන්න. අල බැඳුමක් වගේ වුණත් කමක් නැහැ. පිරවුම හදලා ඉවර වෙනකොට ඩෝ එක ඩබල් වෙලා තියෙනවා. ඩෝ එක සාමාන්‍ය ප්‍රමාණයට අරගන්න. වැඩිය තලන්නේ නැතුව දිග අරගන්න. චුට්ටක් දිග හැඩයට දිග අරගන්න. ඊට පස්සේ හදාගත්ත පිරවුම මේ විදිහට තියාගන්න. පිරවුම තියාගත්තට පස්සේ මෙන්න මේ විදිහට නවා ගන්න. දැන් මේ රෝල් එක වහලා විනාඩි 10ක් විතර තියන්න. ඒ අතරතුර අවන් එක ප්‍රීහීට් වෙන්න දාන සෙල්සියස් අංශක 190ට විනාඩි 10කට පස්සේ බිත්තර කහමද ටිකක් මේ විදිහට බනිස් එක වටේම ගා ගන්න.
ඊට පස්සේ අවන් එකට දාලා බේක් කරගන්න විනාඩි 20ක් 25ක් වගේ යනකොට බේක් කරගන්න පුළුවන් බේක් වුණාට පස්සේ එළියෙන් අරන් තියන්න නිවෙන්න මේ විදිහට ලොකු බනිස් ගැඩියක් හදාගත්තම ගෙදර හැමෝටම ඇති වෙන්න කන්න පුළුවන්. අදට ගිහිල්ලා එන්නම් සුබ දවසක් ඔයාලට.